දිවෙන පත්‍රයේ කියන්නේ මාව බ්ලැක්මේල් කරන්න එපා කියමින් ටිහාරා හෝටලෙන් බිමට පැන්නා. අපි දෙන්න කාමරයේ ඉන්න විට එයාට කෝල් එකක් ආවා. කතා කරපු කෙනාට එයා බැනගෙන බැනගෙන ගියා. අපි හතර දෙනා රෑ වෙනකන් අරක්කු බිව්වා. ටිහාරා බිමට පැන්නට පස්සේ මම හිමීට එතනින් මාරුණා. මට එයාව සෙට් කළේ ඉෂානුයි. හික්කඩුවේදී කොටුව සිද්ධිය ප්‍රධාන සැකකරු සීසර් පොලිසියට සියලු තොරතුරු ප්‍රකාශ කරලා තියෙනවා. අපි සම්පූර්ණ වාර්තාවට යමු. ඊට පස්සේ මේ ගැන අපි සොයලා බලමු වැඩිදුර තොරතුරු. හේමන්ත රන්දුරුගේ වාර්තාවේ කියන්නේ ටිහාරයි මමයි ඩ්‍රින්ක් එකක් අරන් කාමරයට වෙලා නිදහසේ ඉන්නකොට එයාගේ ෆෝන් එකට කෝල් එකක් ආවා. කෝල් එක දුන්න කෙනාට එයා බැනගෙන බැනගෙන ගියා. බලු වැඩ කරන්න එපා, යකෝ මාව බ්ලැක්මේල් කරන්න එපා කියලා මේ විදිහට පුවත්පත වාර්තා කරලා තියෙන්නේ. ඊට පස්සේ එයා එක දිගටම හෝටල් කාමරේ ඊට පස්සේ එයා එක පාරටම හෝටල් කාමරේ ජනේලෙන් එළියට පැන්නායයි කළුතර පාසල් ශිෂ්‍යාවගේ මරණය සම්බන්ධයෙන් අතනගොඩගත් සැකකරු පොලිසිය හමුවේ පාපොච්චාරණය කරලා තියෙනවා. මේ ප්‍රධාන සැකකරු සිදු කරපු ප්‍රකාශය දීර්ඝ වශයෙන් අද දවසේ පුවත්පතේ සඳහන් වෙනවා. විශේෂයෙන්ම මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙවන පොලිස් නිලධාරියෙක් විදිහට ගත්තහම කළුතර සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂ මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ තමයි මේ විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවලා පරීක්ෂණ සිදු කරන්නේ. ඔහු ඊයේ දවසේදීත් මේ සම්බන්ධයෙන් තොරතුරු විමසද්දී මා වෙතත් සහ ප්‍රවෘත්ති අංශය වෙතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සනාථ කළා. අපි බලමු ප්‍රවෘත්ති මොනවද දිවයින පුවත්පතේ වැඩිදුරටත් වාර්තා කරන්න කියලා. මේ ශිෂ්‍යාවගේ අබිරහස් මරණයට සම්බන්ධ ප්‍රධාන සැකකරු කුලී පදනම මත ලබාගත් මෝටර රථයකින් ගාල ප්‍රදේශය පසුකර හික්කඩුව දක්වා යමින් සිටියදී පොලිස් මාර්ග බාධක යොදා මොහු ඊයේ අලුයම අත්අඩංගුවට ගැනීමට කළුතර දකුණ පොලිසිය නිලධාරීන් කටයුතු කළා. අපේ පොලිසිය බොහොම දක්ෂයි. නිලධාරීන් දක්ෂ නිලධාරීන් රසක් ඉන්නවා. ඒ නිසා කුමන අපරාධයක් කළත් පලා යන්න බෑ, බේරිලා යන්න බෑ. පැය කිහිපයක් ඇතුළත අත්අඩංගුවට ගන්නවා කිසියම් හෝ බලපෑමක් නැතිනම්. සැකකරුට මුහුදු මාර්ගය ඔස්සේ බෝට්ටුවකින් රටින් පලා යාමට සූදානම්ව සිටි බවද පොලිස් විමර්ශනවලින් අනාවරණය වෙලා තියෙනවා. අත්අඩංගුවටගත් 29 හැවිරිදි සැකකරු මෙම සිද්ධිය පිළිබඳව තවදුරටත් පොලිසිය හමුවේ පාපොච්චාරණය රැසක් සිදු කරලා තියෙනවා. ඔහුගේ තොරතුරු දීර්ඝ වශයෙන් වාර්තා කරලා තියෙනවා. ඉතින් ඒ සිදු කරපු ප්‍රකාශය අද ඔබට සෑම පුවත්පතකින්ම දැක බලා ගන්නට පුළුවන්. දිවයින පුවත්පතේත් මේ සම්බන්ධයෙන් වාර්තා කරලා තියෙනවා. මොකද ඒ සියලුම වාර්තා ඔබ වෙත කියන්න ගියොත් මං හිතන්නේ අපිට කාලය මදි වේවි. නමුත් සමස්තයක් විදිහට ගන්නකොට මේ සියලු වාර්තා සහ පොලිසිය සහකාර පොලිස් අධිකාරිය වෙලා සිදු කරපු ප්‍රකාශයන් මේ සියල්ල එක ගන්නකොට සිද්ධ වෙලා තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම මේ පාසල් ශිෂ්‍යාවට මේ තරුණයා සමග හෝටලේ ඉන්න විට පැමිණ තිබෙනවා දුරකථන ඇමතුමක්. මේ දුරකථන ඇමතුම පිළිබඳව මේ වන විට පොලිසිය දැන් පරීක්ෂණ ආරම්භ කරලා තියෙනවා. අපිත් මේ ඊයේ මේ සම්බන්ධ විමසීමක් කළා. කවුද ඇයව තැතිගැන්මට ලක් කරමින් සහ බ්ලැක්මේල් කරන්න උත්සාහ කරමින් මේ දුරකථන ඇමතුම ලබා දුන්නේ? එහෙමනම් ඒ පුද්ගලයාගේ ඍජු මැදිහත් වීමක් මෙතන තියෙනවා. කවුද ඇයට දුරකථන ඇමතුම ලබා දුන්නේ? අපි ඒ සම්බන්ධ විමසීමක් කළා. ඒ විට දුරකථන ඇමතුම ලබා දුන් පුද්ගලයා සහ මේ වන විට සහාය දුරකථන අංක, ඇයට පැමිණි දුරකථන අංක පිළිබඳව, දුරකථන ඇමතුම් පිළිබඳව පරීක්ෂණ සිදු කරමින් පවතිනවා. අද හෝ හෙට, එහෙම නැතිනම් මේ පැය කිහිපය තුළ ඒ සම්බන්ධයෙන්ුත් පොලිසිය තොරතුරු අනාවරණය කරගනිවි. ඉතින් මේ සිද්ධිය වාර්තා වෙනකොටම සහ ඉන්පසුවත් සියත පත්තරය තුළිනුත්, ඒ වගේම තමයි ප්‍රවෘත්ති තුළිනුත් අපි අනාවරණය කළේ සහ ඔබට අවධානයට ලක් කරන්න කියලා අපි ඉල්ලා සිටියේ ආදරණීය දෙමාපියනි, වැඩිහිටියනි, ගුරුවරුනි, ඔබේ මේ දරුවා ආශ්‍රය කරන යහළුවන් කවුද කියලා විශේෂයෙන්ම ඔබ සොයා බලන්න අවශ්‍යයි. ඉතින් මේ සිද්ධිය පුරාම යන කතන්දරය තුළ, මේ සිද්ධිය පුරාම තියෙන එකිනෙකාගේ මේ සම්බන්ධතා විදිහට බලනකොට අපිට වැඩිපුරම පේන්නේ මේ යහළුවන් ආශ්‍රය කිරීම, මේ පාප මිත්‍රයින්ගේ ඇසුර නිසා මේ දරියට ජීවිතය අහිමි වෙනවා. ඉතින් එතනදිත් මේ දැන් බ්ලැක්මේල් කරන්න එපා කියන මේ දුරකථන ඇමතුම දුන්න කෙනා පිළිබඳවත් දැන් පොලිසියේ විමර්ශන සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා දැනටත් අපි, අදටත් කියන්නේ, අපි හෙටටත් කියන්නේ, මේට කලිනුත් අපි අනාවරණය කළේ මේ සිද්ධිය හරහා, මේ සිද්ධිදාමය හරහා වාර්තා වෙන කාරණය තමයි, අපි අවධානයට ලක් කළ යුතු කාරණය තමයි තමන්ගේ දරුවන්, එහෙම නැත්නම් තමන් ආශ්‍රය කරන යහළුවන් කවුද කියලා හරි හැටි හඳුනා ගන්න. හරි හැටි හඳුනා ගන්න එහෙම නැති වුණොත් අවසානයේදී ජීවිතයෙන් මේ විදිහට වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. අපි යමු ලංකාදීපයටත්. ලංකාදීපයේත් වාර්තා කළ දින ප්‍රධාන සිරස්තලයේ බවට අදපත් වෙන්නේ මේ සිද්ධිය, කළුතර පාසල් දැරියගේ සිද්ධිය. බලමු මොනවාද ලංකාදීපයේ වාර්තා කරන්න කියලා. කළුතර සිසුවෙගේ අබිරහස් මරණය, බීලා නටද්දී කෝල් එකකින් කලබල වී ජනේලෙන් පැන්නා. හෝටලයට
කැඳවන්නා තරුණයාගෙන් පාපොච්චාරණයක් රටින් පනින්න කට්ටි පනිද්දී රටින් පනින්න කට්ටි පනිද්දී බැරියර් දමා හික් කඩුවේදී අල්ලයි මම කලිනුත් කිව්වා පොලිසිය අපේ රටේ ආරක්ෂකංශය මේ සම්බන්ධයෙන් කටයුතු කරන නිලධාරීන් නිරන්තරයෙන්ම ඉතාම සූක්ෂම විදිහට සහ ඒ වගේම තමයි Tamanගේ දැනුම භාවිතා කරමින් මේ අපරාධ කරුවන් අත්අඩංගුවට ගන්න අපරාධයන් වල සුළුමුළ සොයන්න බොහොම ලොකු වෙහෙසක් මහන්සියක් දරනවා. ඒ නිසා මම අර ඉස්සෙල්ලා කිව්ව වචනේ පොඩ්ඩක් ආපහු කියන්නම්. කිසිම බලපෑමක් කිසියම් පො බලපෑමක් අපේ ආරක්ෂක අංශ වලට පොලිසියට නැතිනම් පැය කිහිපයක් ඇතුළත සියලු අපරාධ සොයන්න පුළුවන් අපරාධ කරුවන් අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් දක්ෂතාවයක් අපේ පොලිසිය ආරක්ෂක අංශ සතුව තියෙනවා. ලංකාදීපේ වාර්තාවට අපි ටිකක් යමු කතා කරමු මේ ගැන ඊට පස්සේ තරුණිය සමග එම හෝටල් කාමරේ නටමින් විනෝදෙමින් සිටියේදී ඇයගේ ජංගම දුරකථනයට කිසියුගේ ඇමතුමක් ආවා එම ඇමතුමෙන් කලබල වූ ඇය ඇමතුම දුන් පුද්ගලයාට තෝ මාව කෑවා කැත වැඩ කරන්න එපා යකෝ ආදී පරුස වචන වලින් බැනවදමින් ඉන් අනතුරුව කලබලයට පත් වෙලා ඇය අපි බලමුක ඇයි මේ 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 පුවත්පතේ වාර්තා කළ තියෙන විදිහට එම ඇමතුමෙන් පසුව තරුණිය නොසන්සුන් වුණා ඇය කාමරය තුල ඔබ මොබ ඇවිදිමින් සිට එකවරම පුටුව මතට නැග ජනේලෙන් බිමට පැන්නා යයි කලුතර නගරේ පස්මහල් හෝටලයක පස්වන මහලින් පැන මිය ගිය බව කියන දහසේ හැවිරිදී පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් හික්කඩුව ප්‍රදේශයේදී ඊයේ උදේ අත්අඩංගුවටගත් ප්‍රධාන සැකකරු පොලිස් ප්‍රශ්න කිරීම හමුවේ පාපොච්චාරණය කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසනවා ඉතින් මේ මේ සම්බන්ධයෙන් තමයි අද පුවත්පත් සියල්ලම වගේ තොරතුරු වාර්තා කරලා තියෙන්නේ දැන් මේ හොයන්නේ දුරකථන ඇමතුම දුන්නේ කවුද කියලා කොයි යාළුවාද ඇයට මේ දුරකථන ඇමතුම ලබා දුන්නේ අපි ඒ ගැන වැඩිදුර තොරතුරු කියන්න මම ඔබට මේ ආරම්භයේ සිටම කිව්වේ මේ යහළුවන් පිළිබඳව හොඳට මතකයේ තියාගන්න මේ යාළුවන් පිළිබඳව ඔබ හැම කෙනෙක්ම ආශ්‍රය කරන යාළුවන් පිළිබඳව ඒ නිසා අද ඔබට විශේෂ පණිවිඩයක් අපි දෙන්නේ ඔබේ දරුවන් වෙන්න පුළුවන් ඔබ වෙන්න පුළුවන් ආශ්‍රය කරන යාළුවන්ගෙන් පරිස්සම් වෙන්න ඈත ඉන්න කෙනාගෙන් නෙමේ ළඟම ඉන්න කෙනාගෙන් පරිස්සම් වෙන්න මොකද ඔබේ පෞද්ගලික තොරතුරු ඔවුන් සතුව තබාගෙන ඕනම මොහොතක ඔබව බ්ලැක්මේල් කරන්නට හැකි කෙනා තමයි ඔබේ ළඟම මිත්‍රයා සමහර විට හැම මිත්‍රයෙක් මෙහෙම නැහැ බොහොම හොඳ කල්යාණ මිත්‍රයෝ ඉන්නවා අපි මේ පාප මිත්‍රයෝ ගැනයි කතා කරන්නේ